ලැබුණු පුවත ඇමරිකානු ජනාධිපති වෙන්නේ නවතම ඡන්දපති බල අනුව මැතිවරණ විද්‍යාල සමාජිකයින් 538 න් 264ක් ලබා ඩිමොක්‍රැටික් පක්ෂ ජනාධිපති වෙන්න අපේක්ෂක ජෝ බයිඩන් ඉදිරියෙන් සිටීමට සමත් වී ඇත. වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේ වන විටත් දිනාගත හැකි වී ඇත්තේ මැතිවරණ විද්‍යාල 214ක් පමණි. මේ වන විට තවත් මැතිවරණ විද්‍යාල 60ක ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමට නියමිතයි. වසර 4කට වරක් පවත්වන ඇමරිකානු ජනාධිපතිවරණය මෙවර පවත්වනුයේ 59 වැනි වරටයි. මෙවර මැතිවරණයේ ජයග්‍රහණය කිරීම සඳහා සම්පූර්ණ මැතිවරණ විද්‍යාල 538 න් 270ක් ජයග්‍රහණය කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් ඩෙල්වියා ප්‍රාන්තයේ වාසය කරන 47 වන නියෝජ්‍ය ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ 77 හැවිරිදි ජොයි බීඩන්ද රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ෆ්ලොරිඩාහි වාසය කරන වත්මන් ජනාධිපති 74 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප්ද ඉදිරිපත් වේ. කොරෝනා වෛරසය ඇමරිකාවට සිදුකරන ලද බලපෑම ජෝර්ජ් ෆ්ලොයිඩ් කේහ අනිකුත් අයගේ ක්‍රූර ඝාතනයන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රූත් බර්ඩන්ගේ මරණය හා කාලගුණික විපර්යාස සම්බන්ධයෙන් වන නීති රීතිවල වෙනස්කම් මෙවර ජනාධිපතිවරණ ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා අනිවාර්ය සාධකයක් වනු ඇත. I'm gonna do it. 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 I'm gonna do it.